ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ සියලු දෙනාම ගොඩි ක්‍රාෆ්ට් YouTube channel එකට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පොල් ඉරටු වලින් වට්ටියක් සාදා ගන්න ආකාරය ගැන අපි මුලින්ම පොල් කොළ ටිකක් අරගෙන ඉරටු ටික සුද්ධ කර ගන්නවා මේ වට්ටිය හදන්න අපිට පොල් ඉරටු 64ක් ඕනි වෙනවා ඒ කියන්නේ අපිට 8 කොටස් 8ක් තමයි ඕනි වෙන්නේ අපි මෙන්න මේ විදිහට 8 කොටස් 8ක් අරගෙන මෙන්න මෙහෙම ගොඩවල් 8කට වෙන් කර ගන්නවා ඒ කියන්නේ අපිට මේක කරගෙන යන්න පහසුව සඳහා ඊට පස්සේ එක ගොඩක් අරගෙන මෙන්න මේ ආකාරයට තියා ගන්නවා තියාගෙන ඉවරලා තව කොටසක් අරගෙන ඒකට උඩින් මෙන්න මේ විදිහට තියා ගන්නවා තුන්වෙනි කොටසත් අරගෙන මෙන්න මේ ආකාරයට ඒක උඩින් තියා ගන්නවා හතරවෙනි එකත් අරගෙන ඒක උඩින් මතක ඇතුව එක උඩ එක තියෙන විදිහට තියා ගන්න ඕනි ඊට පස්සේ පස්වෙනි ගොඩත් අරගෙන ඒ තියපු එක උඩින් හතරවෙනි එක උඩින් මෙන්න මේ ආකාරයට තියා ගන්නවා ඊට පස්සේ හයවෙනි එක අරගෙන අර මුලින්ම තිබ්බ එක යටින් මෙන්න මේක යටින් මෙන් මෙතනින් ඒක යටින් මෙන්න මේ ආකාරයට රින්ගෝ ගන්නවා හරි ඊට පස්සේ මේ හත්වෙනි එක අරගෙන අර පළවෙනි එකයි දැන් යට කරපු එකයි යටින් මෙන්න මේ ආකාරයට ඇතුලෙන් දාලා ලං කර ගන්නවා පොඩ්ඩක් ඊට පස්සේ අටවෙනි එක අන්තිම අට ඒක අරගෙන ඉවර වෙලා ඒ පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි ඒ එතන තියෙන ඒ තුනම යටින් මෙන්න මේ ආකාරයට ඒ තුනටම යටින් ඔන්න ඔය ආකාරයට රින්ගෝ ගන්නවා හරි ඊට පස්සේ අපි මේක මෙන්න මේ ආකාරයට මේක ලං කර ගන්නවා මෙන්න මේ විදිහට ඊට පස්සේ අපි මෙන්න මෙතනින් මේක වියන්න පටන් ගන්නවා ඒකට මෙන්න මේ ආකාරයට අරගෙන මේකේ දෙකක් උඩින් ඊට පස්සේ දෙකක් ඇරලා යටකින් දෙකක් උඩට ගන්නවා ආයෙ දෙකක් යටට පස්සේ ආයෙ දෙකක් මෙන්න මේ ආකාරයට උඩට ගන්නවා ඊට පස්සේ ආයෙ මේකෙන් දෙකක් යටට
ආයේ අනිත් දෙක උඩට ඊට පස්සේ මේ දෙක යටට ඊට පස්සේ මේකට අපි මම නම් මේකට යොදා ගන්න තඹ කම්බියක් මේකට මොකක් හරි රෝප් එකක් පාවිච්චි කරන්නත් පුළුවන් තඹ කම්බියක් මම මෙන්න මේ ආකාරයට ඒක මැදින් නැත්තම් ආපහු මේක පාතට යන හින්දා මෙන්න මේ ආකාරයට දාලා මේක මෙතනින් රඳව ගන්නවා ඊට පස්සේ ඒ ආකාරයටම ඊගාව එක මෙන්න මෙතනින් අර ආකාරයටම පළවෙනි දෙක උඩින් ඊට පස්සේ අනි යට දෙක උඩට ගන්නවා ඊට පස්සේ ආයේ යටින් දෙකක් කර දෙකක් දෙකක් කර දෙකක් ඒක රටාවකට යන්නේ ඒ මෙන්න මේ ආකාරයටම මේකත් අර විදිහටම අර තඹ කම්බිය ඒ වියාගත් එක මැදින් මේ ආකාරයට දා ගන්නවා මේ වියපු රටාවටම ඉතුරු ටික මේ ආකාරයටම වියාගෙන යනවා හරි මේ විදිහට වියාගෙන ඉවර වෙලා මෙන්න මේ ආකාරයට මේක අපි හිර කරගන්නවා හිර කරගෙන ඉවර වෙලා මෙන්න මේ ආකාරයට මේක ඇදලා මේ තඹ කම්බිය අරගෙන මේක මෙතනින් මෙන්න මෙතනින් ගැටයක් දාගන්නවා එතනින් ගැට ගහගන්නවා හරි මේක වියල ඉවර වුණාම මෙන්න මේ ආකාරයට තමයි මේක එන්නේ මේ තියෙන ඊට පස්සේ අපි මෙන්න මේ ආකාරයට අර ඉදිරියට තියෙන කොටස මෙන්න මේ විදිහට අපි ඇදලා එක ගානකට තියා ගන්නවා මෙන්න මේ විදිහට මේ ආකාරයට දිගටම ඉතුරු කොටස් ටික ඔක්කොම අපි ඇදලා ගානට තියා ගන්නවා හරි මේක මෙන්න මේ ආකාරයට තමයි ඔක්කොම ඇද්දට පස්සේ ලස්සන්ට රවුමට එන්නේ ඊට පස්සේ අපි මේකේ එක කොටසක් අරගෙන ඒ කියන්නේ ඉරට හතරක් අරන් හතරක් යටින් මෙන්න මේ ආකාරයට දාගෙන ඊට පස්සේ අනිත් එකට උඩින් ඊට පස්සේ ආයෙ අනිකට යටින් ඒ කියන්නේ හතරක් අර හතරක් එන විදිහට මෙන්න මේ ආකාරයට අපි
ව්‍යාගන්නව පළවෙනි කොටස. ඊට පස්සේ මෙහෙම තියාගෙන ඉවරලා ඊගාව එකත් ඒ ආකාරයටම එකක් හතරක් කර හතරක් වෙන විදිහට මෙන්න මේ ආකාරයට අපි වියනවා. එකම රටාවකටම තමයි මේක යන්නේ. යටින් අරගෙන ආය උඩින් එකක් යටින් ඇවිල්ලා ආය අනිත් එක උඩින්. ඒ රටාවටම අපි දිගටම මෙන්න මේ ආකාරයට ඉතුරු ටික ඔක්කොම වියා ගන්නවා මෙන්න මේ විදිහට එකක් හතරක් කර හතරක් වෙන විදිහට ඒ එකම රටාවටම තමයි ඔක්කොම ටික වියාගෙන යන්නේ හරි ඊට පස්සේ අපි මේක මෙන්න මෙහෙම ලං කරගෙන මේ ටික අපි ඒ ඇදලා මේක අපි හිර කර ගන්නවා මෙන්න මේ ආකාරයට හරි දැන් අපි වට්ටියේ උඩ පැත්ත වියාගෙන ඉවරයි දැන් අපි මේකේ අනිත් පැත්ත වියා ගන්න විදිහ බලමු මේ පැත්ත අපි පොල් අතු වියන ආකාරයට එකක් කර එකක් එන විදිහට මෙන්න මේ ආකාරයට අපි වටේටම වියාගෙන යනවා මෙන්න මේ විදිහට අපි මේ හදන වට්ටිය මල් වට්ටියකට පළතුරු වට්ටියකට එළවලු වට්ටියකට තමන්ගේ අවශ්‍යතාවයට අනුව මේක අපිට යොදා ගන්න පුළුවන්
හරි අපි දැන් වට්ටිය වියලා ඉවරයි අද මම ඔයාලට කියලා දුන්න මේ වට්ටියේ මොකක් හරි අපහැදිලි තැනක් තියෙනවා නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ගොඩි ක්‍රාෆ්ට් YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා